ගුවන් දරුවනේ ඔන්ලයින් එඩියුකේෂන් SL YouTube channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා අද අපි කතා කරමු බලාපොරොත්තු වෙන්නේ 2018 වර්ෂයේ අපොස් සාමාන්‍ය පෙළ විභාගයේ නිර්මාණ ගැටලුව කොහොමද විසඳන්නේ කියන එක සම්බන්ධව කතා කරන්න ඉතින් අපි බලමු මේ ගැටලුව කොහොමද විසඳන්නේ කියලා ඔබට එක ඉදිරිපත් කරලා තියෙනවා අපි මීට පෙර සාකච්ඡා කරාදෙම සාකච්ඡා කළා 2014 වර්ෂයේ කොහොම ගැටලුව කොහොමද විසඳන්නේ කියන එක සහ ඊට කලින් වීඩියෝ අපි කතා කරා නිර්මාණ ගාන ගැටලුවකට හා සම්බන්ධව අපි දැනගත යුතු නිර්මාණ ගැටලුවකට පිළිතුරු සැපයීම සඳහා අපි දැනගත යුතු කාරණා මොනවද කියන අපි සාකච්ඡා කරා ඉතින් මේ වීඩියෝ දෙකේම link පල්ලියෙන් දාලා තියෙනවා මේ වීඩියෝ පල්ලියෙන් දාලා තියෙනවා ඔබට ඒ දෙකත් නරඹීමට හැකියාව දෙනවා මේ ගැටලුව විශේෂයෙන්ම පෙර මම වීඩියෝ බැලීමට පෙර මම හිතන්නේ මේ වීඩියෝ දෙක බැලුවොත් ඔබට ඒ හා සම්බන්ධ දැනුමක් ලබාගෙනම මේකට එන්න පුළුවන් ඔබට මේ ඔබට පළදායි ලෙස මේක යොදා ගන්න පුළුවන් වෙයි. ඉතින් අපි බලමු මේ ගැටලුව දරුවට තියෙන්නේ සෙන්ටිමීටර් 45 දිග AB රේඛා ඛණ්ඩයක් අඳින්න කියලා කියනවා. එහි ලම්බ සමච්ඡය දෙකේ නිර්මාණය කරන්න කියලා කියනවා. ඉතින් මේ රේඛා ඛණ්ඩයක් අඳිනවා කියන එක සහ ඒ රේඛාවකට ලම්බ සමච්ඡය දෙකක් නිර්මාණය කරනවා කියන එක අපි කොහොමනක් අර අයන්න දන්නවා හා සමාන පොඩි කාරණාවක් අපිට 11 ශ්‍රේණියේ මෙව විභාගයේ ලියන දරුවන්ට අපි බලමු රේඛා ඛණ්ඩය කොහොම නිර්මාණය කරා ඔබ කවකටද ගන්න පරතරය සෙන්ටිමීටර් 45 ඔබ ප්‍රථමයෙන්ම රේඛාවක් මේ ආකාරයෙන් අඳ ගන්න මේ රේඛාවෙන් සෙන්ටිමීටර් 45 ක දිග ප්‍රමාණයක් පරතරයක් කවකටද අරගෙන ඔබ මේ රේඛාවේ කැමති දෙයක් කවකට පුරුදු දෙලා මේ චාපයක් අදින්න ඒ අදින්න චාපයේදී අනිත් පැත්තෙන් තවත් චාපයක් අදින්න මෙන්න මේක 45 සෙන්ටිමීටර කියලා ඔබ නම් කරන්න මේක AB කියලා නම් කරන්න 45 කියලා ඒක අදාළ දිගේ ලියන්න අවශ්‍යයි මේක ඔබ මේක විතරක් අදලා තිබුණොත් නිර්මාණ ගානේ ඔබට ලකුණක් අනිවාර්යයෙන්ම හම්බ වෙනවා ඉතින් ඒ නිසා මේ නිර්මාණ ගානේ ඔබ නිර්මාණයේ අන්තිම කොටස නොකරත් ඔබ කරලා තියෙන ප්‍රමාණයට ඔබට ලකුණු ලබා ගැනීම හැකියාවක් තියෙනවා ඉතින් ඔබට එක ලකුණු කියන එකත් ඉතාමත් වැදගත් ඔබේ සාමර්ථයට යන්න මේකේ ලම්බ සමච්ඡේදක නිර්මාණය කරන්නත් කියනවා අපිට අන්න රේඛාවක ලම්බ සමච්ඡේදක නිර්මාණය කරන්න මේ රේඛාවේ දිග දිගින් අර්ධයකට වඩා වැඩි දිග ප්‍රමාණයක් වැඩි දිග ප්‍රමාණයක් කවකට උඩ අරගෙන ඔබ කළ යුත්තේ මොකද මේක මේ දෙපැත්තෙන් චාපයක් අනේ මේ පැත්තෙන් චාපයක් අදින්න ඉන්නනතු මේ පැත්තෙන් දෙපැත්තෙන් මේ මේ B ලක්ෂය දිහා මේ දෙපැත්තෙන් නැවත චාප අදින්න එතකොට මෙන්න මේ ආකාරයෙන් ඔබට මේකේ ලම්බ සමච්ඡේදක නිර්මාණය කිරීමේ හැකියාවක් තියෙනවා හරි අපි බලමු දෙවෙනි කොටසේ මොකද්ද කියන්නේ කියලා AB මධ්‍ය ලක්ෂයේ C ලෙස රම් කරන්න කියනවා AB මධ්‍ය ලක්ෂයේ තමයි හරහා තමයි මෙන්න මේ කියන්නේ අනිවාර්යයෙන්ම C කියලා ලම් කරන්න කියලා කියනවා අපි AB AB රේඛාවේ ලම්බ සමච්ඡේදකේ අනිවාර්යයෙන්ම AB හි මධ්‍ය ලක්ෂයේ හරහා තමයි ගමන් කරන්නේ ඊට පස්සේ කියනවා නම් කර C කේන්ද්‍රය හා AB විස්කම්භය වෙන අර්ධ වෘත්තය නිර්මාණය කරන්න එතකොට මෙන්න මේ C කේන්ද්‍රය වෙන්න ඕන එතකොට අර්ධ වෘත්තය AB ලම්බ විස්කම්භයක් වෙන්න ඕන එතකොට අනිවාර්යයෙන් මේ 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 දිගවල අරයන් බවට පත් වෙන්න අවශ්‍යයි එතකොට ඔබ කරන්න අවශ්‍ය මෙන්න කව කටුව මේ මේ C ලක්ෂයේ තියලා පෑන් සල්තුන A හෝ B ලක්ෂය වලට මෙන්න මේ ආකාරයෙන් අර්ධ වෘත්තය නිර්මාණය කරන්න දැන් අපි අර්ධ වෘත්තයක් නිර්මාණය කරලා තියෙනවා ඉතින් මේ කොටසෙදිත් ඔබට ලකුණු තුනක් විතර හම්බ වෙලා තුනක් හෝ හතරක් හම්බ වෙනවා ඉතින් ඔබ මේ කොටස දෙකක් කරලා තිබුණා තොර ලබන ඔබට ලකුණු ප්‍රමාණයක් යම්කිසි ලකුණු ප්‍රමාණයක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා AB හි ලම්බ සමච්ඡේදකය හා AB හි ලම්බ සමච්ඡේදකය හා CB රේඛාවට මෙන්න මේ CB රේඛාවට AB ලම්බ සමච්ඡේදකයටයි සමතුලින් ගමන් කරන පතේ නිර්මාණය කර ඒ වෘත්තයේ ඡේදන ලක්ෂය P ලෙස ලම්බ කරන්න අපි දන්නවා මේ රේඛාවටයි මේ රේඛාවටයි සමතුලින් යන පතේ කියලා කියන්නේ අපි දන්නවා පතේ පිළිබඳ මීට කලින් ගැටලුවත් අපි සාකච්ඡා කරා රේඛා දෙකකට සමතුලින් යන පතේ කියන්නේ මේ රේඛා දෙක හමු වීමෙන් සෑදෙන කෝණය කොර සමච්ඡේදය. එහෙනම් මේ CB සහ ලම්බකය හමු වීමෙන් හැදෙන කෝණය මෙන්න මේක අංශ ගණනුවයි. මෙන්න මේ කෝණය කොර සමච්ඡේදකේ තමයි මේ කියන්නේ නිර්මාණය කරන්න කියලා. ඒගොල්ලන්ට හරි සරලව ඔබට කිව්වා නම් මේ AB සහ මේ ලම්බ සමච්ඡේදකේ හමු වීමෙන් CB සහ ලම්බ සමච්ඡේදක අතර කෝණය කොර සමච්ඡේදක නිර්මාණය කරන්න කියනවා ඔබට තව සරලව කරයි මේකට කියන්නේ මෙන්න මේ රේඛා දෙකට සමතුලින් යන ලක්ෂයේ පතේ නිර්මාණය කරන්න කියලා. ඉතින් එතකොට අපි දැනගන්න ඕන මේ කෝණ සමච්ඡේදක තමයි කියන්නේ කියලා. ඉතින් ඔබ පොඩි දුර ප්‍රමාණයක් ගන්න කව කටුවට අරගෙන මෙන්න මේ ආකාරයෙන් මෙන්න මේ රේඛා දෙක කැපී යන ආකාරයෙන් ඡාපයක් අඳගන්න. ඊට පස්සේ දිග වැඩි කරලා කව කටුව සහ පරිසර පරතරය වැඩි කරලා මෙන්න මේ ස්ථානයේ තියලා මේ පැත්තෙන් ඡාපයක් කරන මේ ස්ථානයේ මේ ඡාපයක් කරන ඊට පස්සේ මෙන්න මේ ඡාප දෙක කැපෙන ස්ථානයේ සහ මේ C ලක්ෂයේ
රූල දියලා මෙන්න මේ ආකාරයෙන් ඔබට පුළුවන් මෙන්න මේ සමච්ඡේදයේ නිර්මාණය කරන්න මෙන්න මේ සමච්ඡේදයේ මෙන්න මේ පරිධිය හමුවන ස්ථානය අපිට කියනවා වෘත්තය හමුවන ස්ථානේ P කියලා නම් කරන්න කියලා. හරි. P ලෙස නම් කරන්න. ඊළඟට කියනවා දරුවනේ P ලක්ෂයේදී අර්ධ වෘත්තයේ ස්පර්ශක නිර්මාණය කර AB හි ලම්බ සමච්ඡේදයේ හමුවන ලක්ෂය D ලෙස නම් කරන්න. හරි. දැන් ඔබට කියනවා මෙන්න මේ ලක්ෂයේදී ඔබ කරන්න අවශ්‍ය මොකද්ද? මෙන්න මේ ලක්ෂයට ස්පර්ශකය නිර්මාණය කරන්න කියලා කියනවා. හරි. ඔබ යනවා ස්පර්ශකය නිර්මාණය කරන්න මේ ලක්ෂයේ ඉඳලා අපි පොඩි දිගේ ප්‍රමාණය කරන් දෙපැත්තෙන් චාප දෙක රේඛාවක් චාප දෙකක් තමයි රේඛාව කැපිලා යන ආකාරයෙන් දිග වැඩි කරලා පරත රේඛාව කටසරසල වැඩි කරලා මෙන්න මේ ආකාරයෙන් මෙතන තියලා මෙන්න මේ පැත්තෙන් කපන්න. මෙතන තියලා මෙන්න මේ ආකාරයෙන් ස්පර්ශ මෙන්න මේ ආකාරයෙන් ස්පර්ශකය නිර්මාණය කර ගැනීම හැකියාව ඔබට තියෙනවා. මෙන්න මේ ආකාරයෙන් නිර්මාණය කරන්න. ඒතකොට මෙතන මෙන්න මෙතන අනිවාර්යෙන් අංශක 90ක් පාටපත් වෙයි. ඔබ කරන්නේ මේ ලක්ෂ්‍ය දෙක මේ පැත්තෙම දෙපැත්තෙන් චාප දෙකක් කපා ගන්න. හරි. ඒක සමාන පොඩි දිග ප්‍රමාණයක් අරගෙන ඒ පරතරය ඊට පස්සේ පැන්සල් සහ කවට්ට අතර පැන්සල් එක වැඩි කරලා මේ කපා ගන්න චාපය දිලා මේ පැත්තෙන් කපන්න. ඒ දුර වැස් කරන තු මේ පැත්තෙන් ඒ චාපය කපියන ආකාරයට චාපය අද ගන්න. දැන් මේ අපි ස්පර්ශකය නිර්මාණය කරලා හමාරයි. දැන් මේගොල්ලෝ කියනවා මෙන්න මේ ලම්බ සමච්චය දෙකේ සම මේ ස්පර්ශකයේ හමුවන ලක්ෂ්‍ය D කියලා නම් කරන්න කියලා. අන්න ඒකත් අපි කරලා තියෙනවා. දැන් ස්පර්ශකයේ සම ලම්බ සමච්චය දෙකේ හමුවන ස්ථානය අපි D කියලා නම් කරා. හරි. අන්තිමට ඒගොල්ලෝ අහනවා D සිට නිර්මාණය කළ හැකි අනෙක් ස්පර්ශකයේ මේ නිර්මාණය කරලා එමෙ ස්පර්ශකයේ P සිට සමාන්තර වන්නේ ඇයිද හේතු දක්වන්න කියලා කියනවා. හරි. මෙන්න මේකේ ඕගොල්ලෝ කියන බාහිර ලක්ෂයක ඉඳලා ඔබට ස්පර්ශකය නිර්මාණය කරන්න අවශ්‍යයි. එතකොට මේ ස්පර්ශය නිර්මාණය කරන්න අවශ්‍ය නම් මේ බාහිර ලක්ෂයේ D කියලා ලක්ෂය සහ මෙන්න මේ C කියලා ලක්ෂය අතර ඔබ ගන්න ඕන ඔබට පුළුවන් මේ 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 D කියලා ලක්ෂයේ ඉඳලා මෙන්න මේ දුර ලබා ගන්න. D ලක්ෂයේ සිට P දිගේ දුර ලබාගෙන D සිට P දිගේ දුර D ලක්ෂයේ කවටෝ කියලා P ලක්ෂයේ පැන්සල් තියලා ඒ දුර අරගෙන ඔබට මේ පැත්තේ මේ වෘත්තයේ කැපිලා යන දිගේ චාපයක් අරින්න පුළුවන්. ඊට පස්සේ මෙතන ඔබට මෙන්න මේ ආකාරයෙන් මෙයාව යා කරන්න. අපි දන්නවා වෘත්තයක බාහිර ලක්ෂයක සිට වෘත්තයකට අඳිනු ලබන ස්පර්ශක දිගින් සමානයි. අන්න මේ කාරණාව පෙරදරි කරන තමයි එන න්‍යාය අනුව තමයි අපි මේ DP දිග මැනලා ඒ දිගම මේ පැත්තෙන් වෘත්තය ඡේදනය කරේ. එතන බාහිර ලක්ෂයක ඉඳලා වෘත්තයකට ස්පර්ශ දැන් නිර්මාණය කරන්න කිව්වම මිටවල බලනස් ක්‍රමයෙන් තමයි කරන්න අවශ්‍ය වෙන්නේ. හරි. එතකොට ස්පර්ශක නිර්මාණය කර PC ට සමාන්තර වන්නේ ඇයිදයි PC ට මෙන්න මේ මෙයාව මේක අපි D ලෙස නම් කරන්න කියලා කියනවා. D සිට ස්පර්ශ දැන් නිර්මාණය කර මේ ස්පර්ශක PC ට හරි අපි මේක ගමු මේක PQ කියලා ගමු අපි මේක මේ ලක්ෂය Q කියලා අපි ගමු. එතකොට ඒගොල්ලෝ අපෙන් අහන්නේ මෙන්න මෙයාවයි සමාන්තර වන්නේ ඇයිද කියලා. අපි වඩා හොඳට මෙන්න මේ මේ QC ත්‍යා කරගමු. ඊට පස්සේ ඔබට පේනවා දරුවනේ මෙන්න මෙතන අංශක 45යි මෙතන 45යි මෙතන අංශක 90යි. එහෙනම් මෙතන 45 මෙතන 90 වෙන මෙතන 45ක් වෙන්න අවශ්‍යයි. ඔබ දන්නවා ජ්‍යාමිතික ප්‍රමේයයක් තියෙනවා බාහිර ලක්ෂයට ඉඳලා ස්පර්ශක දෙකක් ඇන්දොත් අනිවාර්යයෙන්ම ඒ ස්පර්ශ දෙකක් ඇන්ද තුර්ථයකට එම බාහිර ලක්ෂය සහ කේන්ද්‍රය ආකාර රේඛාව මගින් එම මෙන්න මෙම බාහිර ලක්ෂයේ හැදෙන කෝණය සමච්ඡේදනය වෙනවා. දැන් මෙන්න මෙයාට මෙයාව සමාන වෙන්න ඕන. ඒ ජ්‍යාමිතික ප්‍රමේය දන්නවා නම් තමයි ඔබට මේක අගේ හොයාගන්න පුළුවන් කොහොමද තියෙන්නේ. මෙන්න මේ ආකාරයෙන් ඔබට මේකේ අගය හොයාගන්න පුළුවන්. එතකොට ඔබ දන්නවා මෙන්න මේ කෝණය අංශක 45යි මේකත් 45යි මේ රේඛා දෙක මෙන්න මේ රේඛාවෙන් සමච්ඡේදනය වෙලා තියෙනවා. ඡේදනය වෙලා තියෙනවා. එතකොට මෙන්න මේ රේඛ එතකොට මේ ඉසෙඩ් අකුර ඒකාන්තර කෝණය තමයි මේ හැදිලා තියෙන්නේ. එතකොට ඒකාන්තර කෝණ සමාන වෙනවා නම් අනිවාර්යයෙන්ම මේක මේ රේඛාව මේ රේඛාවයි සමාන්තර වෙනවා. අපි බලමු
අපි බලමු ඒක උදාරුනේ මේ රේඛා සමාන්තර වෙනවා අපි ලියන්නේ මේ ආකාරයෙන් අපි ලියන්න පුළුවන් Q D C කෝණය සමානයි D C P කෝණය ඒකාන්තර කෝණ මේක අපි දාපුවා මේක මේ දෙක සමානයි ඊට කලින් අපි ලියමු මෙයාව සහ මෙයාව සමානයි කියලා මේ 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 කෝණය සහ මේ කෝණය සමානයි කියලා මේ මේ කෝණය සමානයි කියලා ලියමු P C D කෝණය සමානයි P D C කෝණය ඊට පස්සේ Q ඊට පස්සේ අපි ලියමු CDP कोणे समानाय CDQ कोणे बोर पत्ते नो एक ज्यामितीय प्रमेय वाह ओबे जानो मैं एक प्रमेय ओबे लिया गन पुलवांग ये अवस्था वो लिया पुलवांग बाय लक्ष्य जिसे जिते उस ते के स्पर्श के देगा तानिन लबन लबायन ने राम ये स्पर्श के देगा दिगिन समानाय ये बाय लक्ष्य सा केंद्रीय यात्रण रेखाविंग ස්පර්ශක දෙක අතර කෝණය සමච්ඡේදිනේ වෙනවා එනේ ප්‍රමේයය මෙතනද භාවිත කරේ ඊට පස්සේ කියන්න පුළුවන් අපිට Q D C කෝණය සමානයි එම නිසා Q D C කෝණය සමානයි D C P කෝණය එතකොට මේක ඒකාන්තර කෝණ වෙනවා ඒකාන්තර කෝණ සමාන බැවින් बैवी समान बैवी क्यू डी समांतर सी पी वी ए युतुई मैं मेरा कर लिव मोटा वसी लखनऊ दबा गए में है किया तीन हाँ अभी मे कथा कर दरों ने दस दह अठ वर्षी मंत्र मीटा उरु या उरु दिन मीटे खालिंग वर्षी लभिच्चे कैटलू है निर्माण कौन सा मेके विमर्शल इट पास बट स्पर्श निर्माण करेटू आ सामान विमर्शल इट पास स्पर्श देखा निर्माण करीन कारण दी बट जामिति की जामिति के पीली बंद जामिति गेटू हरा मैं බාහිර ලක්ෂයක සිට වෘත්තයක ස්පර්ශ දෙයක් ඇඳහම ඒ ස්පර්ශ දෙකේ සමාන වෙනවා සේම බාහිර ලක්ෂය සහ කේන්ද්‍රය අතර රේඛාව මගින් ස්පර්ශක දෙක අතර කෝණ සමච්ඡේදනය වෙනවා කියන කාරණාව දන්නේ නැත්නම් ඔබට අවසාන ගැටළු උත්තර පිළිතුරට යන හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් අන්තිම ගැටළුව එක හෝ දෙක වෙනකොට අන්තිම ගැටළුව වලදී ඔබේ ජ්‍යාමිතික පිළිබඳ පොඩි දැනුමක් ඔබෙන් විමසනවා. හැබැයි මුල් කොටස් ටික ඔබට නිර්මාණ දැනුම සම්පූර්ණ දැනනවා නම් ඔබට නිර්මාණ ගැටළු දැනුම පාවිච්චි කරලා කරන්න පුළුවන්. ලකුණු 5ක් 6ක් අනිවාර්යයෙන්ම ඔබට ගන්න පුළුවන්. හැබැයි අන්තිම ලකුණු ටික ගන්න අනිවාර්යයෙන්ම ජ්‍යාමිතික දැනුම ඔබට අවශ්‍ය වෙනවා. ඉතින් මම හිතනවා දරුවනේ ඔබට මේ 2014 වර්ෂයේ අපි නිර්මාණ ගැටළු සාකච්ඡා කරා. 2018 වර්ෂයේ නිර්මාණ ගැටළු දැන් අපි සාකච්ඡා කරා. ඔබ අනෙකුත් වර්ෂවල 2008 සිට අනිත් 2019 වර්ෂ දක්වා තියෙන ගැටළු ටික සාකච්ඡා කරන දරුවනේ ඒ සාකච්ඡා කරලා ඔබ මේ ගැටළු ටික ඔබ ගැටළු ගෙදෙද්දී හදන්න හදලා ඔබ ඒව නැවත ඔබ උත්තර පත්‍ර දින පිටුවක් කරගෙන මේ ප්‍රශ්න පත්‍ර පොතක් ගන්න ඒකත් එක ඔබ සංසන්දනය කරලා බලන්න ඔබගේ ගැටළු ඔබට වැරදුනේ කොතනද මොකද්ද ගැටළු කියන එක අපි නිර්මාණ පාඩම කියන එක රිවිෂන් එක මේ මෙතනින් අපි හම නවත්තනවා හැබැයි අපි ඊළඟට ඔබට නැවතත් ඔබගේ විභාගයේ ඉලක්ක කරගෙන ඊළඟ අනිවාර්යයෙන්ම ඔබට ලැබෙන ගැටලුවක් සමග ඔබත් එක්ක නැවත වීඩියෝ එකක් අරගෙන ඉන්න බලාපොරොත්තු වෙනවා. එතෙක් ඔබට ආයුබෝවන්.